සුරතලුන්ට ආදරය කරන ඔයාව අදත් මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔයා මේ එකතුලයිනේ ද pet bro එක. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ American Bully කියන dog breed එක පිළිබඳව. ඉතින් ඔයා අලුතින් මාත් එක්ක එකතු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා මාව subscribe කරන්න. ඒ වගේම එහා පැත්තෙන් තියෙන bell icon එක click කරොත් මම වීඩියෝ එක දාපු ගමන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. American Bully dog breed නිර්මාණය කරන්න හේතු වෙලා තියෙන්නේ family dog breed එකක් නිර්මාණය කරගන්න. නමුත් මෙයාව family dog breed එකක් විදිහට නිර්මාණය කරත් මෙයාගේ භයංකාර පෙනුම එහෙම නැත්නම් කෙනෙක් දැක්කාම මෙයාගේ දරුණුයි කියලා හිතෙන පෙනුම මෙයාගෙන් අයින් කරන්න මෙයාලා කටයුතු කරලා නැහැ. ඉතින් ඇත්තටම ඇමරිකන් බුලි කියන ඩොග් බ්‍රීඩ් එක ලෝකේ ඒ වගේම දකින්න ඕන කෙනෙක්ට හිතෙන්නේ මෙයා දරුණු ඩොග් කෙනෙක් විදියට. නමුත් ඇමරිකන් බුලි කියන්නේ පවුලට ගොඩක්ම ලෙන්ගතු තමන්ගේ ස්වාමියාට ගොඩක්ම ගරු කරන ඩොග් කෙනෙක්. මෙයාව නිර්මාණය කරන්න පිට් බුල් වගේම බුල් ෆැමිලි එකේ ඩොග්ස්ලා කිහිප දෙනෙක් යොදාගෙන තියෙනවා. වර්තමානයේ මෙයාලා වැඩිපුරම ඇති කරන්නේ ෆැමිලි ඩොග් කෙනෙක් වගේම ගාඩ් ඩොග් කෙනෙක් යන මෙන්න මේ දෙගොල්ලන්ටම මෙයාව ඇති කරනවා. ඉතින් කෙනෙක්ට පුළුවන් මෙයාව සාමාන්‍යයෙන් ට්‍රේන් කිරීම හරහා දරුණු කරලා ගාඩ් ඩොග් කෙනෙක් විදිහට ඇති කරන්න තවත් කෙනෙක්ට පුළුවන් මෙයාව කොමන් කරලා ෆැමිලි ඩොග් කෙනෙක් විදිහට ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ආකාර දෙකටම ඔයාලට පහසුවෙන්ම මෙන්න මේ ඇමරිකන් බුලි කියන ඩොග් බ්‍රීඩ් එක ඇති කිරීමේ හැකියාව තියෙනවා. මෙයාලගේ විශේෂ ලක්ෂණ ගැන කතා කරොත් එහෙම මෙයාලා ස්වාමියාට ගොඩක්ම කීකරු ඒ වගේම ස්වාමියා කියන දේ අහන ජව සම්පන්න ඩොග් කෙනෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් අපිට. කුඩා ළමයි එක්ක වුණත් පහසුවෙන්ම මෙයාව ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙයාව ඇති කරනවා නම් ඔයාට යම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. मेट आवाश एक्सरसाइज मेट गुणात्म कैम वेला लबा दिन मिन्न मे दीवाहसी मे हेकि මේ අලගේ ට්‍රේනින් ගැන කතා කරොත් එහෙම මම කලින් කිව්වා වගේ පහසින්ම මෙයාව ට්‍රේන් කරගැනීමේ හැකියාව තියෙනවා. මේකට විශේෂම හේතුව වෙන්නේ ස්වාමියා කියන දේ මෙයාට තේරෙන විදියට මෙයාට පුළුවන් උපරිමෙන් කරන්න මෙයා උත්සාහ දරන ඩොග් කෙනෙක්. ඇමරිකන් බුලි කියන ඩොග් බ්‍රීඩ් එක ගත්තාම මෑතකදී මෙයාලව බ්‍රීඩ් කිරීම හරහා නිර්මාණය කරපු වර්ග කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වර්ග ගත්තොත් එහෙම පොකට් ක්ලාසික් ස්ටෑන්ඩඩ් ඒ වගේම සෙල් කියන ඇමරිකන් බුලි වර්ග හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේකේ මේ පොකට් කියන ඇමරිකන් බුල්ලා තමයි මෙයාලගේ ශරීරයෙන් කුඩාම බුලි වර්ගය වෙන්නේ. ඉතින් මෙයාලා සාමාන්‍යයෙන් උස ගත්තොත් එහෙම අඟල් 13ක් 17ක් අතර වගේ උසක් ප්‍රමාණයක් තමයි මෙයාලා ගන්නෙ. මෙයාලව මේ ආකාරයට වර්ග කරන්නත් ප්‍රධානතම හේතු වෙනා තියෙන්නේ මෙයාලගේ ශරීර උස ඒ වගේම මෙයාලගේ පපු ප්‍රදේශයේ තියෙන පළල් ස්වභාවය. මෙයාලගෙන් උසින් වැඩිම ඩොග් ගත්තොත් එහෙම XL කියන ඩොග් තමයි මෙයාලගේ උසින් වැඩිම කෙනා වෙන්නේ. ඉතින් මෙයා සාමාන්‍යයෙන් අඟල් 20ක් 23ක් අතර වගේ උසක් ගන්නවා. ක්ලාසික් ස්ටෑන්ඩඩ් කියන්නේ මධ්‍යම ප්‍රමාණය කියන්නේ පොකට් XL කියන මේ දෙගොල්ලෝ අතරම ඉන්න ඩොග් කෙනෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙයාලා සාමාන්‍යයෙන් අඟල් 17ක් 19ක් අතර උසක් ගන්නවා. මේ දෙගොල්ලන්ම එක හා සමාන විදිහට තමයි ශාරීරියෙන් උස ප්‍රමාණය ගන්නෙ. පිට් බුල් ඇමරිකන් බුල් කියන දෙගොල්ලොම එක හා සමාන වෙනවා. මේ දෙගොල්ලෝ සාමාන්‍යයෙන් පැටව් කාලේ වින් කරලා හඳුන ගන්න ගොඩක් අමාරුයි. සාමාන්‍යයෙන් මාස 5ක් 6ක්වත් යනකම් වාට ඉන්න වෙනවා. ඒ වගේම ඇමරිකන් බුලි කියන ඩොග් බ්‍රීඩ් එක මේ පිට් බුල් කියන ඩොග් බ්‍රීඩ් එකෙන් වෙන් කරලා හඳුනා ගන්නවා නම් අපිට පහසුම ලක්ෂණ වෙන්නේ ඇමරිකන් බුල්ලා ශරීරයෙන් ටිකක් මහත් වෙන. ඒ වගේම ගොඩක් යව සම්පන්න විශේෂයෙන්ම බර දෙයක් ඇදගෙන යන්න පුළුවන් ඩොග් බ්‍රීඩ් එක වෙනවා. ඒ වගේම පිට් බුල් කියන ඩොග්ස ගත්තොත් එහෙම මෙයාලා ශරීරයෙන් කෙට්ටු වේගින් දුවන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් උඩ පනින්න පුළුවන් ඩොග් බ්‍රීඩ් එකක් විදිහට මෙයාව හඳුන්වා දෙන්න පුළුවන්. ඇමරිකන් බුලි පපි කෙනෙක් වා මිලදී ගන්නවා නම් ඔයාට බලන්න පුළුවන් ලක්ෂණ විදිහට ගත්තොත් එහෙම ඒ පපිගේ ඇස් ඒ වගේම බර උස පපු පළල මෙන්න මේ දේ ලක්ෂණ වලින් ඔයාට පුළුවන් හොඳ ඇමරිකන් පපි කෙනෙක්ද කියලා මෙයාව බලා ගන්න. ඒ වගේම හොඳ ඇමරිකන් බුලි පපි කෙනෙක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් වා ඇමරිකන් බුලි පපි කෙනෙක් මිලදී ගන්නවා නම් මාස 1කමාරක් දෙකක් අතර කාල සීමාව තුළ පපි කෙනෙක් මිලදී ගන්න එක ගොඩක්ම හොඳයි. ඊට අමතරව මෙයාලට ලබා දීලා තියෙන වැක්සින් පිළිබඳව ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. මෙයාලට පණු බෙහෙත් දෙන එක ගැන කතා කරොත් එහෙම ඉපදිලා දවස් 14න් 14 මාස 3ක් යනකම් ඔයාට පණු බෙහෙත් දීමේ හැකියාව තියෙනවා. ඒ මාස 3න් පස්සේ මාස 2කට සැරයක් ඔයාට අවුරුද්දක් හෝ ඉන් එහාට මෙයාලගේ ශාරීරියේ බර ප්‍රමාණය අනුව ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙයාලට හැදෙන ලෙඩ රෝග ගැන කතා කරොත් එහෙම බහුලව අස්ති ප්‍රශ්න මෙයාලට එන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ මෙයාලා සාමාන්‍යයෙන් දඟලලා ඉන්න ඩොග් බ්‍රීඩ් එකකින්ද මෙයාලගේ අස්ති ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේම කැල්සියම් මූණතා ප්‍රශ්න එන්න පුළුවන්. ඊට අමතරව
මෙයාලා ලංකාවේ බ්‍රීඩ් වුණ පපී කෙනෙක් වුණත් මෙයාලට දේශගුණික ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් මෙයාලට යම් මොනවා හරි අසනීපයක් වුණොත් එමේ වගේ මෙයාලගේ පණු බෙහෙත් දෙන ක්‍රියාවලියදී වුණත් ඔයා පශු වෛද්‍ය කෙනෙක්ගේ උපදෙස් ගන්න එක ගොඩක්ම මම රෙකමන්ඩ් කරනවා. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ ඇමරිකන් බුලි පපී කෙනෙක් වහා මේ වෙනකොට මිලදී ගන්නවා නම් ලංකා මුදලින් රුපියල් ලක්ෂෙන් ඉහා මිලකින් තමයි ඇමරිකන් බුල් පපී කෙනෙක් වට මිලදී ගන්න ලැබෙන්නේ. ඉතින් අපි අනිවාර්යයෙන්ම මෙයාලව ගොඩක් හොඳට පරිස්සම් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් උපරිම මාස 6ක්වත් යනකම් අපිට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙයාලගේ ආහාර ගැන කතා කරොත් එහෙම මෙයාලගේ සමබර ආහාර වේලක් දෙන්න ඕනේ. ඒ වගේම සාමාන්‍යයෙන් මෙයාලා මාස 6ක්වත් යනකම් වට දවසකට කෑම වේල් 6ක්. ඒක ඔයා බෙදා ගන්න ආකාරය අනුව කෑම වේල් 3ක් බත් හෝ වෙනත් දෙයක් දෙන්න පුළුවන්. ඊට අමතරව අතුරු පසර වගේ පොඩි දෙයක් දීමේ හැකියාව තියෙනවා. හරි, ඉතින් ඇමරිකන් බුලි ගැන කතා කරපු දේවල් වලින් ගොඩක් දේවල් වලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ඇමරිකන් බුලි කියන ඩොග් බ්‍රීඩ් එක ගත්තාම ෆැමිලි ඩොග් බ්‍රීඩ් එකක් වගේම ගාඩ් ඩොග් බ්‍රීඩ් එකක් විදිහට හඳුන්වන ගොඩක් හොඳ ඩොග් බ්‍රීඩ් කෙනෙක් තමයි මේ ඇමරිකන් බුලි කියන්නේ. අද වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම් ඇමරිකන් බුලි පිළිබඳ වගේම තවත් ඩොග්ස්ලා පිළිබඳව. අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. දිගට මාත් එක්ක ඉඳලා ඉඳලා ගොඩක් ස්තුතියි. ඒ වගේම වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න ගිහින් එන්නම්.